අපේ අනාගතය නිර්මාණය වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ අද ඊයේ නම් එන ප්‍රශ්නයක් නෙවෙයි. ඉතිහාසයේ හැමෝම ලොකු කරගත්ත ප්‍රශ්නයක් මේක. හෙට දවසේ මොකද්ද වෙන්නේ කියන එක. ඒක විවිධාකාර විදිහට එක එක්කෙනා හොයාගන්න යනවා. සමහර කට්ටිය ශාස්ත්‍ර පස්සේ යනවා. සමහර කෙනෙක් වෙලාවක් කියලා බලනවා. තව කෙනෙක් අංජනම් බලයි. තව කෙනෙක් ටැරට් කාඩ්ස් කියලා කියවයි. මේක පස්සේ යන්න පුළුවන් එක එක විදි තියෙනවා. ඒ හැමදේම පස්සේ යන හැම කෙනාම අමතක කරපු දෙයක් තියෙනවා. ඒ තමයි අනාගතය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නට අපි උත්තරයක් හොයලා ඉන්නේ. මොකද මොකද්ද මේ අනාගතය කියන්නේ? ඒක වෙන මොකුත් නෙවෙයි. වර්තමානයේ තුල අපි විසින් කරන ලබනු ක්‍රියාවල ප්‍රතිඵලයටයි අනාගතය කියන්නේ. එහෙමනම් හෙට දවසේ තියෙන්නේ අපේ අතේ. අනාගතය කියන්නේ අපේ අතේ තියෙන දෙයක්. අපේ පාලනේ නැති අපේ අතේ නැති දේවල් අපි අමතක කරමු. ඒවට අපිට මූණ දෙන්න වෙනවා. ඒවා අපිට වළක්වන්න බෑ. නමුත් 80%ක් තියෙන්නේ අපේ පාලනේ අතේ. හෙට භූමිකම්පාවක් එයිද, සුනාමි එකක් එයිද, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, හදිසි අනතුරක් වෙන්න පුළුවන්. ඒවා අපිට පාලනය කරන්න බෑ. නමුත් ඒ වගේම ශාස්ත්‍ර පස්සේ ගියත්, අංජනම් පස්සේ ගියත් ඒවට උත්තර ලැබෙන්නේ නැහැ. එහෙම අපිට ලැබලා තිබ්බනම් 20 කියන අවුරුද්දට අපිට මීට වැඩි ගොඩක් සූදානම් වෙන්න තිබ්බා. 80%ක් තියෙන්නේ අපේ පාලනේ අතේ. ඒ 80% අතට ගන්න. බාහිර දේවල්ට වඩා තමන්ව විශ්වාස කරන්න. තමන්ගේ අනාගතේ තමන්ගේ අතින් ලියන්න පටන් ගන්න. ඒක කරන තාක්කා අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඇයි? අපේ අනාගතය ලියන්නේ අපිමයි. ඔබේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න අදම පටන් ගන්න.